අයිබෝන් මේ 24 වන පාඩම. මේ පාඩමේ මාතෘකාව තමයි හංගුක් යොන්හාරල් පෝමියොන්සෝ කොම්බු හේයෝ. හංගුක් යොන්හාරල් කොරියානු චිත්‍රපටි පෝමියොන්සෝ බලන අතර කොම්බු හේයෝ ඉගෙන ගත්තා. හංගුක් යොන්හාරල් පෝමියොන්සෝ කොම්බු හේයෝ. පළමුවෙනි සංවාදය. මේ සංවාදය ඇති වෙන්නේ සුපිකා සහ හොන් කියන දෙදෙනා අතර. අපි මේ සංවාදය කියවලා බලමු. ඊට පස්සේ සිංහල තේරුමත් එක්ක මේක බලමු. හොන් සි චුමාරේ සිගානි ඉස්සෝයෝ නේ කරුන්දේ වේයෝ හංගුගෝගා නෝ මෝරියෝවෝසෝ කරුනන්දේ හංගුගෝ චොම් කරචෝ චුසයෝ චුවායෝ. කරන්දේ හොන්සීනන් හංගුගෝරල් ඔතොක්කේ කොම්බුහයෝ හකුණේ තන්යෝයෝ අනියෝ චොනන් යොංහාපෝනන් කෝසල් චුවාහේසෝ හංගුක් යොන්හාර පෝමියොන්සෝ කොම්බුහයෝ. සුප්කා සීදෝ චුවාහානන් කෝසල් හාමියොන්සෝ කොම්බුහේ පොසයෝ. හරි, අපි දැන් මේ පාඩම සිංහල තේරුමත් එක බලමු. හොන් සි හොන් මහත්මිය චුමාරේස් සතියන්තයේ සිගානි වේලාවක් ඉස්සෝයෝ තියෙනවද? හොන් සි චුමාරේ සිගානි ඉස්සෝයෝ හොන් මහත්මිය සතියන්තයේදී වේලාවක් තියෙනවද? නේ ඔව් කරන්දේ ඒත් වේයෝ. ඇයි නේ කරන්දේ වේයෝ ඔව් ඒත් ඇයි? හංගුගෝගා කොරියානු භාෂාව නෝමු ගොඩාක් ඔරියෝවෝසෝ අමාරු නිසා අමාරුයි කරනන්දේ ඒ නිසා හංගුගෝ කොරියානු භාෂාව චොම් ටිකක් කරචෝ චුසයෝ කියලා දෙන්න උගන්නන්ඩ. හංගුගෝගා නෝමෝරියෝසෝ කරනන්දේ හංගුගෝ චොම් කරචෝ චුසයෝ. කොරියානු භාෂාව ගොඩාක් අමාරුයි. නෝමු කියන්නේ ටිකක්, නෝමු කියන්නේ ගොඩාක්, නෝමු කියලා කියන්නේ ගොඩක්, නෝමෝරියෝසෝ කියලා කිව්වම ගොඩක් අමාරු නිසා, ගොඩක් අමාරුයි. චොම් කරච්චෝ චුසේයෝ ටිකක් කියලා දෙන්න, ටිකක් උගන්නන්ඩ. චුසේයෝ කියන්නේ කියලා දෙන්න කියලා. මෙයා කරච්චෝ චුසේයෝ කියලා කියද්දි කියලා දෙන්න කියලා මෙයා ගෞරවයෙන් ඉල්ලනවා. චුවායෝ හොඳයි. කරුන්දේ ඒත් හොන් සීනන් හොන් මහත්මිය හංගුගෝර කොරියානු භාෂාව ඔතෝකේ කොම්බු හේයෝ කොහොමද ඉගෙන ගත්තේ? කරුන්දේ හොන් සීනන් හංගුගෝර ඔතෝකේ කොම්බු හේයෝ ඒත් හොන් මහත්මිය කොරියානු භාෂාව කොහොමද ඉගෙන ගත්තේ? හකුණේ තන්යෝයෝ අධ්‍යාපන ආයතනයකට ගියාද? හකුණේ කියන අධ්‍යාපන ආයතනයකට තන්යෝයෝ ගියාද කියලා අහන්නේ. අනියෝ නැහැ චොනන් යොන්හා පෝනන් චොනන් මම යොන්හා කියන්නේ චිත්‍රපටි පෝනන් කියලා කියන්නේ බලන එකට ඔයාලා දන්නවා පෝදා කියලා කියන්නේ බලනවා කියන එක. එතකොට පෝනන් කියන්නේ බලන එක. පෝනන් කෝසල් කිව්වම බලන එක, බලන එක. පෝනන් කෝසල් කෝසල් කියන්නේ එක, බලන එක. පෝනන් කෝසල් බලන එක. චුවා හේසෝ කැමති නිසා හංගුක් යොන්හාර කොරියානු චිත්‍රපටි පෝමියොන්සෝ බලන අතර කොම්බු හේයෝ ඉගෙන ගත්තා. සුපිකා සීඩෝ සුපිකා මහත්මියත් චුවාහනන් කෝසල් කැමති දෙයක්. චුවාහනන් කෝසල් කියන්නේ ඔබ කැමති දෙයක්. චුවාහනන් කෝසල් ඔබ කැමති එකක් හාමියොන්සෝ කරන අතර කොම්බුහේ පොසෙයෝ
ඉගෙනගෙන බලන්ඩ කොම්බුහේ පොසයෝ කියන්නේ ඉගෙනගෙන බලන්ඩ කා පොසයෝ කියලා කියනවා නම් ගිහින් බලන්ඩ. ඒ වගේ එතන කොම්බුහේ පොසයෝ කියලා කියන්නේ පාඩම් කරලා බලන්ඩ. චුවාහානන් කෝසල් හාමියෝන් සෝ කොම්බුහේ පොසයෝ, කැමති දෙයක් කරලා ඔබ ගැන ඔයා දැන් සාමාන්‍ය විනෝදාංශයක් වගේ කරන දෙයක් කරලා ඒ ඇසුරින් එක ඉගෙන ගන්න කියලා මෙතන කියන්නේ. හංගුහෝ චුවාහානන් කෝස හාමියෝන් සෝ කොම්බුහේ පොසයෝ, කැමති දෙයක් කරලා කරන අතර කොම්බුහේ පොසයෝ ඉගෙනගෙන බලන්න. හරි, මේක පැහැදිලි වෙන්න කියලා මම හිතනවා. ඉතින් අපි ඊළඟ සංවාදයට 24 වන පාඩමේ දෙවෙනි සංවාදය. මේ සංවාදය ඇති වෙන්නේ ලීහාන් සහ තුවාන් කියන දෙදෙනා අතර. අපි දැන් මේ සංවාදය බලමු. තුවාන් සි ඔදී කත්තා වායෝ චදුංචා චොම්බිකයෝ යුක පත්කෝ වස්සෝයෝ නාජුන්ගේ කොයන්ගේ තොරොකාසෝ ඉරල් ගුහල්තේ තෝමි ෆෙල්කොත් කතා සොයෝ චෝදෝ ක සෝබල් තත්කු සිපන්දේ ක සෝබන් ඔත්තේයෝ චිගම් හානනිල්ගවා පිසත් හේසෝ ඉහේ හගි ස්විවෝයෝ ආ කරයෝ ඔතොකේ සිංජොන්හයෝ හෝම් පේජයේසෝ සිංජොන් හාමියොන් තුවයෝ. හරි, අපි දැන් මේ පාඩම සිංහලෙන් තේරුමත් එක බලමු. තුවාන් සී තුවාන් මහත්මයා ඔදී කත්තාවයෝ, කොහේ ගිහිලද ආවේ. චදුංචා චොම්බි කියෝයුග වාහන, චදුංචා කියලා කියන්නේ කාර් වලට වාහන. චොම්බි කියෝයුග රිපයර් කරන, මේන්ටේන් කරන, ගැන රිපයර් කරන තැන. චොම්බි කියෝයුග කෝස් එකක්. චොම්බි කියෝයුගල් කියන්නේ වාහන රිපයර් කරන කෝස් එකක්. හත්කෝ වස්සයෝ ලබාගෙන ආවේ, ලබාගෙන එන්න ගියේ කියලා කියන්නේ. නාජුන්ගේ පහු වෙලා කෝයන් ඒ ගමට තොරා කාසෝ ගියාට පස්සේ ඉරල් කුහල්තේ තෝමි ත්වල්කොත් කත්තායෝ, ගමට ගිහිල්ලි කරලා වැඩක් කරන්න මේක උදව්වක් වෙයි මේ ඉගෙන ගන්න එක කියලා කියන්නේ. එයා බලාපොරොත්තු වෙනත් මේ වාහන ඉගෙනගෙන ගමට ගිහිල්ලත් සමහරට ඒ වගේ දෙයක් කරන්න එයාගේ. ඒක තමයි මෙතන කියන්නේ. නාජුන්ගේ කොයන්ගේ තොරකාසෝ ඉරල් පුහල්තේ තෝමි ත්වල්කොත් කත්තා සොයෝ. ඒ කියන්නේ ගමට ගියාට පස්සේ මේ ඉගෙනගත් දේ වැදගත් වෙයි කියලා තමයි එයා කියන්නේ. ඊළඟ එක බලමු. චෝදෝ ක සෝබල් තද්කෝ සිපන්දේ චෝදෝ මමත් ක සෝබල් ඒ ලෙසන් එක. සෝබල් කියලා කියන්නේ ඒ පාඩම. තද්කෝ සිපන්දේ, තද්කෝ කියන්නේ අහනවා, සිපන්දේ කියන්නේ කැමති. තද්කෝ සිපන්දේ කැමති නිසා ක සෝබල් ඔතේයෝ ඒ ලෙසන් එක නැත්තං ඒ පාඩම ඔත්තේයෝ කොහොමද. චිගම් හාන් ඉල්ගවා දැන් කරන වැඩත් එක්ක. මෙතන ගුවා කියලා කියන්නේ කොහා සමග. චිගම් හාන් ඉල්ගවා කියලා කියන්නේ දැන් කරන වැඩත් එක්ක. චිගම් කියන්නේ දැන්, හානන් කියන්නේ කරන, ඉල්ගවා වැඩත් සමග. පිසත් හේසෝ සමාන නිසා, මේ වැඩවලට සමාන නිසා. ඉහේ හගි ස්විවෝයෝ, ඉහේ හගි කියන්නේ තේරුම් ගන්න, ඉහේ හදා කියලා කියන්නේ තේරුම් ගන්නවා. ඉහේ හගි කිව්වම ඒ තේරුම් ගන්න එක ස්විවෝයෝ පහසුයි. චිගම්හාන නිල්ගුවා පිසතේසෝ ඉහේ හගි ස්විවෝයෝ, දැන් කරන වැඩත් එක්ක සමාන නිසා තේරුම් ගන්න එක පහසුයි. ආ කරයෝ, ආ එහෙමද. ඔතෝකේ සින්ජොන් හේයෝ, ඔතෝකේ කොහොමද සින්ජොන් හේයෝ අයදුම් කරන්නේ. ඔතෝකේ සින්ජොන් හේයෝ කොහොමද අයදුම් කරන්නේ. හෝම් පේජයේසෝ සිංජොන් හාමියොන් තේයෝ. හෝම් පේජයේසෝ, හෝම් පේජ් කියලා කියන්නේ වෙබ් එකක තියෙන මුල් පිටුව තමයි හෝම් පේජ් එක. හෝම් පේජයේසෝ කියලා කිව්වම මුල් පිටුවේ ඉඳලා සිංජොන් හාමියොන් තේයෝ.
සිංජුන් හාමියන් කියන්නේ අයදුම් කරන් තුවේයෝ යුතුයි. සිංජුන් හාමියන් තුවේයෝ අයදුම් කළ යුතුයි. හෝම් පේජ ඒසෝ සිංජුන් හාමියන් තුවේයෝ හෝම් පේජ්ජකෙන් අයදුම් කරන්න ඕන. සමාරට එතන වෙබ්සයිට් එකක් ඇති, වෙබ්සයිට් එකට ගිහිල්ල ඒක අයදුම් කරන්න ඕන කියලා තමයි මෙතනදී කියන්නේ. අපි මේ පාඩම වලට තේරෙන්න ඇති අපි වචන ටික බලමු, ඊට පස්සේ අපි අභ්‍යාස ටික කරමු. මේ පාඩම් ඉදිරිපත් කිරීමේදී යම් ගැටලුවක් තියෙනවා ලේක වෙන ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි පාඩම් ඉදිරිපත් කිරීම ගැන යම් අතපසු වීමක් වුණා, ඒ කියන්නේ කාලය පිළිබඳව යම් අතපසු වීමක් වුණා මේ උදා වෙලා තියෙන තත්ත්වයක් එක්ක. සාමාන්‍ය කාර්යබහුල තත්ත්වයකට පත් වෙන්න වුණා. ඒ නිසා ඒ කෙසේ වෙතත් ඉදිරියට පාඩම් සියල්ලම ඉතායික් මනින්න ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. අපි අඩුපාඩු තියෙනවා නම්, ඔයාගේ යෝජනාවක් තියෙනවා නම් අපිට කමෙන්ට් කරලා ඒ ගැන දැනුවත් කරන්න. ඉතින් ගොඩක් ස්තුතියි. පළවෙනි පාඩමට අදාළ වචන ස්විප්දා. ස්විප්දා කියන්නේ ලෙහෙසි. ස්විප්දා ඔරියොප්තා. ඔරියොප්තා කියන්නේ අමාරුයි. ඔරියොප්තා කොම්බුහදා. කොම්බුහදා පාඩම් කරනවා. කොම්බුහදා සජුනල් චත්තා. සජුනල් චත්තා සජුනල් චත්තා ඩික්ෂනරිය බලනවා. ඩික්ෂනරියෙන් හොයනවා. සජුනල් චත්තා හක්කෝනේ තනිදා. හක්කෝනේ තනිදා හක්කෝනේ තනිදා අධ්‍යාපන ආයතනයට යනවා. යේස පදා. යේස පදා. යේස පදා සූදානම් වෙනවා. පෝක්ස පදා. පෝක්ස පදා. පෝක්ස පදා නැවත බලනවා, රිවිෂන් කරනවා. ඉන්තෝනෙත් කංගේරල් තද්දා. ඉන්තෝනෙත් කංගේරල් තද්දා. ඉන්තෝනෙත් කංගේරල් තද්දා අන්තර්ජාලයෙන් කෝස් එකකට සවන් දෙනවා. සීඩිරල් තද්දා. සීඩිරල් තද්දා. සීඩිරල් තද්දා සීඩි පටයකට සවන් දෙනවා. තරහදා. තරහදා. තරහදා නැවත කියනවා. දෙවෙනි සංවාදයට අදාළ වචන ක්‍යෝයුක්. ක්‍යෝයුක්. ක්‍යෝයුක් අධ්‍යාපනය. ක්වාජොන්. ක්වාජොන්. ක්වාජොන් පාඨමාලාව. සුවොප්. සුවොප්. සුවොප් පාඩම්. ක්වාමොක්. ක්වාමොක්. ක්වාමොක් විෂය. ඉල්චොන්. ඉල්චොන්. ඉල්චොන් ක්‍රියා පටිපාටිය. කිග්වාන්. කිග්වාන්. කිග්වාන් අධ්‍යාපන ආයතනය. ක්‍යෝසිල්. ක්‍යෝසිල්. ක්‍යෝසිල් පන්ති කාමරය. චාග්‍යොක්ජොන්.
චාග්‍යෝක්චම් සහතික පත්‍රය. කේගාන් පාඨමාලා ආරම්භය. චොන්ගාන් පාඨමාලා අවසානය. චාග්‍යෝක්චං සහතික පත්‍රය. කේගාන් පාඨමාලා ආරම්භය. චොන්ගාන් පාඨමාලා අවසානය. විසි හතර වෙනි පාඩමේ පළවෙනි සංවාදයට අදාළව තියෙන අභ්‍යාස කොටස. කර්මයේ මත්නන් පියංහෝරල් පෝගියේසෝ කොල්ලා මුංචාරල් පන්සොන් හසයෝ. කරිමේ රූපයේ මත්නන් නිවැරදි ොහෝර පිළිතුර පෝගියේසෝ පෝගි කියන කොටසෙන් කොල්ලා තෝරලා මුංජාරල් පොන්සොන් හසේව හිස්තැන් සම්පූර්ණ කරන්න. මෙයිල් යොන් මහත්මිය හැමදාම මේක රතුපාඩින් ලකුණු කරලා තියෙන්න්න තුන සම්බවා කියන කොට සේවගේම මෙතන හතරෙන් රූපය බලන්ඩ හතරෙන් රූපේ ඉල්ගවා කියන එක රවුම් කරලා තියෙන. ඉතින් මේ දෙකම සමාන රූප, නමුත් මේක රතුපාඩිම්මක් කල තින දෙක වෙනස්. එනිසා මේකෙද පළවෙනි රූපයෙන් පෙනල් මෙයා පළවෙනි දවස දෙවෙනි දවස තුන්වෙනි දවස මේ දවස් තුනේම පාඩම් කරනවා. පළවෙනි හතරවෙනි රූපෙන් පෙන්නේ පළවෙනි එක විතර මාක් කරලා දෙනවා. ඒකට යා මුලින්දන් ඒ දේ කරනවා වගේ, කියන්නේ රිපීට් කරන එක. මෙතන මෙයා කරන්නේ, මම මෙතනදී කරන්නේ එයා දිකටම පාඩම් කරනවා. ඉතින් එතකොට මෙතන ගැළපෙන පිළිතුර තමයි යේස පදා කියලා කියන්නේ. හොන් සීනන් මේල් යේස පදා කියන්නේ සූදානම් වෙනවා. හොන් සීනන් හැමදාම යේස පදා සූදානම් වෙනවා. දෙවැනි එක තමයි තුවාන් සීනන්. මෙතන රූපයම දාලා තියෙනවා හක්කොන් කියලා. එහෙනම් මේක හක්කොන් එකට අදාළ එකක් නෙවෙයි, හක්කොනේ තනිදා අධ්‍යාපන ආයතනයට යනවා. හක්කොනේ තනිදා තුවාන් සීනන් හක්කොනේ තනිදා. තුන්වෙනි එක ලිහාන් සීනන්. මෙයා කම්පියුටරේ පාවිච්චි කරන්න, එතකොට මෙයා ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා. ඉන්ටර්නෙට් පාවිච්චි කරන එකට අදාළව මෙතන වචන ඇත්තම ඉන්ටර්නෙට් කන් එරල් තද්දා. මේ අන්තර්ජාලයේ පෝස් එකට සවන් දෙනවා. ඒතොර පිළිතුර තමයි ලිහාන් සීනන් ඉන්ටර්නෙට් කන් එරල් තද්දා. ලිහාන් මහත්මයා අන්තර්ජාලයේ කෝස් එකකට සවන් දෙනවා. අවසාන එක තමයි හොන් සීනන් මේල් හොන් මහත්මය හැමදාම මෙයා පළවෙනි එකේ ඉඳන් පටන් අරන් මේ තුන්වෙනි එකේ තියෙන
නෑ හැමදාම රිපීට් කරන ගැන පාඩන් කරපු අයය බලන්න. එතකොට එකට ගලපෙන්නේ පෝක්සප් හදා කියන එක. පෝක්සප් හදා කියලා කියන්නේ නැවත බලනවා කියන එක. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. හොඳ දෙවෙනි ප්‍රශ්නේදී අපි බලමු. කරිමල් පොගෝ, අමියොන් සෝරල්, සයොන් හෙල්සෝ, තේවාරල් වන්සොන් හසයෝ. කරිමල් පොගෝ රූපය බලලා අමියොන් සෝරල් අමියොන්සෝ කියන එක සයොන් හේසෝ භාවිත කරලා තේවාර සංවාදය පන්සොන් හසේයෝ සම්පූර්ණ කරන්න. රූපය බලලා මියොන් සෝරල් කියන එක භාවිත කරලා ඉවරලා මේ හිස්තැන් සම්පූර්ණ කරන්න. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මම සම්පූර්ණ කරලා තියෙනවා මේ හිස්තැන්. මේකෙදී අපිට භාවිතා කරන්න ඕන මේ සජනල් චත්තා කියන වචනත් සහ කොම්බු හදා කියනවත් භාවිතා කරලා තමයි මේක සම්පූර්ණ කරලා තියෙන්නේ. අපි බලමු. මොනිකා සීනන් ඔතොක්කේ කොම්බු හේයෝ. මොනිකා මහත්මිය කොහොමද පාඩම් කරන්නේ? චොනන් මොරණන් තනෝනන්. මම මොරණන් කියන්නේ නොදන්නා, තනෝනන් වචන කියන එක. ඉතින් අපිට එතකොට මේකෙදී අපිට වාක්‍ය ගොඩනගන්න තියෙන්නේ සජනල් චද්දා. සජනල් චද්දා කියන්නේ ඩික්ෂනරි එක බලලා මේක. සජනල් චද්දා කියන්නේ ඩික්ෂනරි එක බලනවා කියන එක. කොම්බු හදා කියන්නේ පාඩම් කරනවා. එතකොට අපි මේ වාක්‍ය ගොඩනගා ගන්න ඕනේ මියොන් සෝරල් කියන කොටස එකතු කරලා. ඔයාලා දන්නවා මේ මියොන් සෝරල් කියන එකේ තේරුම තමයි කරන අතර කියන එක. එතකොට කාමියොන් සෝ කිව්වම යන අතර, කොම්බු හාමියොන් සෝ කිව්වොත් පාඩම් කරන අතරතුර. ඒ වගේම දැන් මෙතන වාක්‍ය ගොඩනගා ගද්දි මම මේකේ වාක්‍ය ගොඩනගලා තින්නේ සජෝනල් චාජමියොන් සෝ කොම්බු හේයෝ. සජෝනල් චාජමියොන් සෝ කොම්බු හේයෝ. එතකොට ඒකේ තේරුම තමයි සජනල් චජමියොන් සෝ කියන්නේ ඩික්ෂනරිකින් බලන අතර කොම්බු හේයෝ පාඩම් කරනවා. චොනන් මොරණන් තනෝරන් සජනල් චජමියොන් සෝ කොම්බු හේයෝ. චොනන් මම, මොරණන් නොදන්නා, තනෝනන් වචන, සජනල් චජමියොන් සෝ ඩික්ෂනරික බලමින් කොම්බු හේයෝ පාඩම් කරනවා. චජමියොන් සෝ කියලා කියන්නේ බලන අතරතුර, බලමින් කියන එක බලන අතරතුර බලමින් ඒ වගේ අදහසෙන්. දෙවැනි ප්‍රශ්නය, පරුසීනන් චම් පරමි චුන්නේයෝ ඔතොක්කේ යෝසප් හේයෝ. පරුසීනන් චම් පරමි චුන්නේයෝ ඔතොක්කේ යොන්සප් හේයෝ. පරුසීනන් පරුමාත්මයා චම් පරමි චුන්නේයෝ. චම් කියන්නේ ඇත්තටම. පරමි පරමි කියලා කියන්නේ උච්චාරණය, ශබ්ද කිරීම. චුන්නේයෝ හොඳයිනේ. ඔතොකේ යොන්සප් හේයෝ. ඔතොකේ යොන්සප් හේයෝ. ඔතොකේ කොහොමද යොන්සප් හේයෝ පුහුණු වීම කරන්නේ? චොනන් මේල් තදමියොන්සෝ තරහේයෝ. මම මේ ගොඩනගපු වාක්‍ය හැටියට ඔයාලට මම කලින් උදාහරණයක විදිහට ඔයාලට මේ වාක්‍ය ගොඩනගන්න පුළුවන්. මේකේ තියෙන CD රල් තද්දා කියන්නේ CD එකෙන් අහනවා. තාරා හදා කියන්නේ නැවත කියනවා, රිපීට් කරනවා කියන එක. තාරා හදා කියලා කියන්නේ. ඉතින් එයා එතකොට CD එකෙන් මේක අහලා ආයෙත් කියනවා තාරා හදා. ඒකෙින්ද තමයි මෙයාගේ උච්චාරණය හොඳ. එතකොට මේ අහන්නේ පරුසීනන් චම් පරමි චුන්නේයෝ තොක්කේ යොන්සප් හේයෝ. පරුමහත්මයාගේ උච්චාරණය ඇත්තටම හොඳයිනේ. කොහොමද ඔයා පුහුණුවීම් කරන්නේ? යොන්සප් හේයෝ පුහුණුවීම් කරන්නේ. චොනන් මේල් මම හැමදාමත් තදමියොන් සෝ අහන අතර තාරා හේයෝ අහන ගමම්ම නැවත කියනවා තාරා හේයෝ. චොනන් මේල් තදමියොන් සෝ තාරා හේයෝ. තදමියොන් සෝ තදමියොන් සෝ කියලා කියන්නේ අහන අතර තාරා හේයෝ රිපීට් කරනවා. ඒක මායි කියනවා, නැවත නැවත කියනවා. හරි, ඊළඟ ප්‍රශ්නට යමු.
24 වන පාඩමේ දෙවන සංවාදයට අදාළ ඇති පළවෙනි අභ්‍යාසය. කරිමේ මත්නන් තනුර පෝගියසෝ කොල්ලතේහාරල් වන්සොන් හසෙව. කරිමේ මත්නන් තනුර පෝගියසෝ කොල්ලතේහාරල් වන්සොන් හසෙව. කරිමේ ඡායරූපේ මත්නන් තනුර නිවැරදි පිළිතුර පෝගියසෝ පෝගි කොටසෙන් කොල්හා තෝරලා තේහාර සංවාදය පන්සොන් හසයෝ සම්පූර්ණ කරන්න. පලින් චායරුපවරු මේ රූපය තියෙනවා. ටීෂ කෙනෙක් ලබටි ගුවන්නහත් ඔතොක්කේ ඔසයොස්සෝයෝ කුමක් සඳහා දාවේ හංගුගෝ හිස්තැනක් තියෙනවා පෙල් තෙක්ගෝ සිපෝයෝ. තෙත්ගු සිපෝයෝ ගැන අහන්ද කැමති අහන්ඩ ඕන කියනක. හරි, එතකොට ඒකට ගැලපෙන වචන මෙතනින් හොයනකොට මුලින්ම මේ වචනවල තේරුම් බලමු. චුන්ගන් කියලා කියන්නේ පාඨමාලාවක අවසාන. එතකොට චෝසිල් කියලා කියන්නේ පන්තිකාමරය. කිගාන් කියලා කියන්නේ පාඨමාලාවක ආරම්භය. සෝප් කියන්නේ පාඩම් වලට. ක්වාජොම් කියලා කියන්නේ කෝස් වලට, ඒ කියන්නේ මොන පාඨමාලා වර්ග පාඨමාලාවකට තමයි ක්වාජොම් කියලා කියන්නේ. එතකොට මෙතන සූප් කියන එක ගත්තම සූප් කියන්නේ පාඩම්. එතකොට මෙතන තත්කෝ කියලා තියෙනවා, ඒ කියන්නේ මොන හරි අහන දෙයක් ගැන. එතකොට සූප් මෙතනට ගැලපෙනවා. හංගුගෝ සූප් තත්කෝ සිබෝයෝ. කොරියානු පාඩම් අහන්න කැමති, අහන්න අවශ්‍යයි. ඒක තමයි වාක්‍ය තේරුම. ඔතකේවෝ සෝයෝ හංගුගෝ සූප් තත්කෝ සිබෝයෝ. කොරියානු පාඩම් අහන්න කැමති. දෙවෙනි එක ඔදොන් හිස්තැනක් කී ඉස්සෝයෝ. හංගුගෝ කොම්පියුටෝ තයිකොන්ඩෝ පන්නි ඉස්සෝයෝ. කොරියානු භාෂාව කම්පියුටර් තයිකොන්ඩෝ ක්ලාසස් තියෙනවා. පන්නි ඉස්සෝයෝ පන්ති තියෙනවා. මෙතනදී අහන්නේ මොකද්ද? ඔදොන් ඊ ඉස්සෝයෝ. මේ මෙතන දීලා තියෙන කෝස් වර්ගයක් ගැන කියන්නේ කොරියන් භාෂාවේ කෝස් එකක්, කම්පියුටර් කෝස් එකක්, ටයිකොන්ඩෝ ක්‍රීඩාවි කෝස් එකක් ඉතින්. එතකොට මෙතනදි ගැලපෙන වචනේ තමයි ක්වාජොම් කියන්නේ. මොකද ක්වාජොම් කියලා කියන්නේ පාඨමාලාව. එතකොට උදොන් ක්වාජොම් මී සොයෝ මොන පාඨමාලාවද තියෙන්නේ? හංගුගෝ කොම්පියුටෝ තයිකොන්ඩෝ පනි සොයෝ. හරි, තුන්වෙනි එක බලමු. ඔන්ජේ ඉස්තැනක් හේගෝ. තාම්ජු වොරියෝ යුයේ සිජක් හේයෝ. තාම්ජු කියන ඊළඟ සතියේ, වොරියෝ යුරේ සඳුදා සිජක් හේයෝ ආරම්භ කරනවා. තොරු මෙතන ආරම්භ කරන එකක් නම් අපි හොඳටම දන්නවා මෙතන කෙගාන් කියලා කියන පාඨමාලාවක් ආරම්භ කරනකොට. ඉතින් එතකොට මෙතනට මේ කෙගාන් කියන වචනේ ගැලපෙනවා. කෙගාන් කියන වචනේ ආවට පස්සේ ඔන්ජේ කෙගාන් හේයෝ කවද්ද පාඨමාලාව ආරම්භ කරන්නේ? තාම්ජු වොරියෝ යුරේ සිජක් හේයෝ. ඊළඟ සතිය සඳුද ආරම්භ කරමු. අපි හතර වෙනක බලමු. ඔන්ජේ කන්නායෝ කවද අවසන් වෙන්නේ? කන්නායෝ කියලා කියන්නේ අවසන් වෙනවා කියන එක. මෙතන හිස්තැනක් තියෙනවා. අන් සාවල් සම්සිබීරේයෝ. එතකොට මෙතන කියනවා හතරවෙනි මාසේ 30 වෙනිදාගෙන් අවසන් වෙනවා. එතකොට මෙතන අවසන් වෙන එකට අපි දානවා චුන්ගන් කියන එක පාඨමාලාවක අවසානයේ. ඔන්ජේ කන්නායෝ කවද්ද අවසන් වෙන්නේ? චුන්ගනන් සාවල් සම්සිවිරේයෝ. චුන්ගනන් සාවල් සම්සිවිරේයෝ. සම්සිවිරේයෝ චුන්ගනන් සාවල් සම්සිබීරියේයෝ. සම්සිබීරියේයෝ. හරි, එතකොට පස්වෙනි එක දැන් ඕදියේ ඉස්සෝයෝ. සංචනේ ඉස්සෝයෝ. තුන්වෙනි තත්වේ තියෙනවා. එතකොට අවසානට ඉතුරු වෙන චෝසිල් කියන එක. චෝසිරන් ඕදියේ ඉස්සෝයෝ. පන්ති කාමරේ කොහෙද තියෙන්නේ? සංචනේ ඉස්සෝයෝ. තුන්වෙනි තත්වේ
තියෙනවා. හරි, අපි දැන් ඊළඟ අභ්‍යාසයට යමු. දෙවැනි සංවාදයේ දෙවැනි ප්‍රශ්නය, නැත්නම් දෙවැනි අභ්‍යාසය, තෙහාරල් ඉල්ගෝ මත්නන් තේදබ කෝරසයෝ. තෙහාරල් ඉල්ගෝ සංවාදය කියවා මත්නන් තේදබ නිවැරදි පිළිතුර කෝරසයෝ තෝරන්න. පළවෙනි එක, චෝහගෝ කච්චි චොන්යෝගේ කොම්පියුතෝ හක්කුණේ තනිල්ලේයෝ. චෝහගෝ මාත් සමග කච්චි එකට, චොන්යෝගේ සවස කොම්පියුතෝ හක්කුණේ කොම්පියුටර් පාසලට, කොම්පියුටර් ගණන ඉස්කෝලට තනිල්ලේයෝ. ගිහින් එමුද යමුද, තනිල්ලේයෝ යමුද, තනිල්ලේයෝ කියන යමුද. චොන්යෝගේනන් ඉරල් හේයාත්වේසෝ හවස, ඉරල් හේයාත්වේසෝ වැඩ තිබෙන නිසා. ඉතින් පස්සේ අපිට මෙතන පිළිතුරු දෙකක් දීලා තියෙනවා, බලමු දෙකම දාලා ගැලපෙන්නේ මොකක්ද කියලා. හක්කොනේ තනිගි සිවෝයෝ, දෙවෙනි එක තමයි හක්කොනේ තනිගි ඔරයෝ ඕයෝ. දැන් මෙයා කියන්නේ චොන්යෝගේනන් ඉරල් හේයාත්වේසෝ හවස වැඩ කරන්න දෙන නිසා කියනකොට මෙතන හක්කුණේ තනිගි සියෝයෝ කියන බෑනේ, සියෝයෝ කියන්නේ පහසුයි. හක්කුණේ තනිගි යන එක, පාසලට යන එක සියෝයෝ පහසු, ඒක වෙන්න බෑනේ. වැඩ තියෙනවනේ එයාට යන්න අමාරු වෙන්න ඕනේ. එහෙනම් මෙන් ගැලපෙන්නේ දෙවෙනි පිළිතුර. පළවෙනි එකට දෙවෙනි පිළිතුර ගැලපෙන්නේ හක්කුණේ තනිගි ඔරයෝ ඕයෝ. ඊළඟට දෙවෙනි එක, හංගුගෝ කොම්බුරල් හගෝ සිපන්දේ ඔදුන් චෙගි චවායෝ. හංගුග කොරියන් භාෂාව කොම්බුර ඉගෙන ගන්න හගුසිපන්දේ කැමති හින්දා ඔදුන් චෙගි මොන පොත පොද්ද චවායෝ. හොඳ, ඊ චෙග පොසයෝ මේ පොත බලන්න. තරින් හරි හිස්තැනක් තියෙනවා. මේ හිස්තැන් දෙකට අපි කියවලා බලමු මේ දෙකම දාලා ගැලපෙන්නේ මොකද්ද කියලා. ඊ චෙගන් චෙමි ඉස්සෝසෝ කොම්බුහගි සියෝයෝ, මේ පොත විනෝදාත්මක හින්දා ඉගෙන ගන්න එක පහසුයි. ඊ චෙගන් චෙමි ඉස්සෝසෝ කොම්බුහගි ඔරයෝ ඕයෝ, මේ පොත විනෝදජනකයි ඉගෙන ගන්න එක අමාරුයි. එහෙනම් මෙයා ඉල්ලන්නේ මේ හංගුග කොම්බුරල් හකු සිපන්දේ ඔදොන් චෙගි චුවායෝ මොන පොතක්ද හොඳ. එහෙනම් මෙයාට පහසු පොතක් වෙන්න ඕන. ඒ නිසා මේකේ පළවෙනි උත්තරේ තමයි ගැලපෙන්නේ ඊ චෙග චෙමි සෝසෝ කොම්බුහගි සිවෝයෝ, මේ පොත විනෝදජනකයි. ඒ වගේම ඉගෙන ගන්න එක කොම්බුහගි කියන්නේ ඉගෙන ගන්න එක, සිවෝයෝ පහසුයි. දෙවෙනි සංවාදයේ තුන්වෙනි අභ්‍යාස කොටස, වේකුගින් කන්ලෝ ජාරල් විහන් චුමල් හන්ගුගෝ කෝයුක්. වේකුගින් විදේශික කන්ලෝ ජාරල් සේවකයන් විහන් උදෙසා චුමල් සතියන්තයේදී හන්ගුගෝ කෝයුක් කොරියානු පන්ති. මේක පළවෙනියටම තියෙනවා ක්වාජොන් කියලා. ක්වාජොන් කියලා කියන්නේ පාඨමාලා. මේකේ තියෙන පාඨමාලා මොනවද කියලා අපි බලමු. හංගුගෝ චෝග කොරියානු මූලික පාඨමාලාව, කොරියානු භාෂාවේ මූලික පාඨමාලාව. චුන්ග මධ්‍යම පාඨමාලාව. කෝගප් කියලා කියන්නේ උසස් පාඨමාලාව. ඒ කියන්නේ අපි භාෂාවක් ගත්තම භාෂාවේ මූලික අධීරය, දෙවන අධීරය, තෙවන අධීරය කියලා කියනවා. ඒක තමයි මේ චෝගප් චුංගප් කෝගප් කියලා කියන්නේ. චුංගප් කියලා කියන්නේ කොරියන් භාෂාවේ මූලික ඉගැන්වීම. ඒ කියන්නේ අපි කියන්නේ බිගින ලෙවල් එක කියලා. ඒක චුංගප් මධ්‍යම, කෝගප් උසස්, නැත්නම් තෙවන අධීරය. ඒකට කෙගාන්
පාටමාල ආරම්භවන කාලය කුවල් පීල් කියල තිනකැ නවනි මාසේ දෙවැනිතා ආරම්භ කරම. චුන්ගන් පාටමාල අවසාන වෙන කාලය සිපල් සංසිබීල් සංසිබිල් ලිල් සංසි තිස්සෙක් වෙනිදා තෝට දවිනි මාසේ තිස්සෙක් වෙනිදාට පාටමල අවසානයවා. සිගාන් කාල සීමාව මේජු තොයෝයිල් ඔහු තුසී සාසි එකන කජි සාසි එකන දෙකේද හතර වෙනකන් තියෙනවා. මේජු හැම සතීම තොයෝයිල් සෙනසුරාද හවස දෙකයිඩම් හතර වෙනකම් තියෙනවා. කියෝසිල් පන්තිකාම්බරය වේකුගින් සෙන්තෝ කියෝසිල් පන්තිකාම්බරය වේකුගින් සෙන්තෝ ඕපෙක් සම්මෝ පන්සිය තුන්ගනි නම්බර එක තියෙන තැන විදේශික සෙන්ටර් එක. එතකොට සුවප්ලියෝ සුවප්ලියෝ කියන්නේ ගාස්තුව. මුල්ලියෝ මුල්ලියෝ කියන්නේ නොමිලේ. මුන්නේ මුනේ කියලා කියන්නේ දුරකථන අංකය. දුරකථන අංකය අමතුන් ලබා දෙන්න පුළුවන් වෙලාව දිය කියලා වොරියෝයිල් තොයෝයිල් මෙතන වොල් එකක් තෝ දාලා තියෙන්නේ ගොර්යෝ ඉලන් තොයෝ ඉල්ලගන් සංකෘතිය සෙනසුරාද වෙනකම් පෝජන් උදේ නමේ හිදා ඔහු මේ හය වෙනකම් කෝල් ගන්න පුළුව. එතකොට අපි බලුම් එක තින ප්‍රශ්න ටික මහන්ද කියලා. පලින් ප්‍රශ්න තියෙන්නේ ඔදුන් ක්වාජොන්නේ තෙවාන් අන්නේ මොනින් නික්කා. ඔදුන් මොන ක්වාජොන්නේ පාට මගාවක තෙවාන් අන්නේ මොනින් නික්කා මොන සංවාදයක් තිහාන් අන්‍ය මුනිින් එක්ක මොන දැන්වීමක් මොන දැන්වීමක් වගේ එකක්ද වෙනවාද කියලදා මේ අහන්න. එතකොට අහන්න මොන පාටමාලාද මේකේ දක්වලා තියෙන්නේ කියලා. එතකොට මේක තියෙනවා උත්තර විදිහට යෝරි සෝප. යෝරි කියන්නේ උයන පන්තියක් උයන පාඩම්. එතකොට හංගුගෝ සුවෝප් මේක තමයි නිවරදි පිළිතුර. හංගුගෝ සුවෝප් අපි අනිත් පිළිතුරුත් බලමු. තයිකොන්ඩෝ සුවප් කොම්පියුතෝ සුවප්. එතකොට මේක දෙවෙනි පිළිතුර තමයි ගැලපෙන්නේ. තයිකොන්ඩෝ කියන්නේ ඔයාලා දන්නවා කොරියා විදිහට කරාටි ක්‍රීඩාව වගේ දෙයක්. එතකොට කොම්පියුතෝ සුවප් කම්පියුටර් ක්ලාස් එක. එතකොට දෙවෙනි එක ඉල්ගන් නේයොංගවා කත්මියොන් තරමියුන් ඒ පෝසී හාසේයෝ යොදන්න. එකන මේක මේක කියවලා මේ තියෙන එක දෙක තුන හතර තියෙන ටික කියවලා කතමියුන් එකන ගැලපෙන එක තියෙනවනම් බිඳුවත් තරමියුන් වෙනස් එකක් තියෙනවනම් කතිරයත් යොදන්න කියලා තමයි කියන්නේ. අපි දැන් මේ ටික කියවලා බලමු. තෝනල් නේජි අනාදෝ තෙම්නිදා මුදල් ගෙවීම අනවශ්‍යයි. තෝනල් නෙජි මුදල් ගෙවීම තෝනල් නෙජි කියන මුදල් ගෙවීම අනාදෝ තෙම්නිදා සිදු නොකළ යුතු වෙනවා. ඒක හරි. එහෙනම් බිංදුව තූ දල් තෝනන් පොයුගල් පත්සම්නිදා. එතකොට මාස දෙකක් තූ දල් කියන මාස දෙකක් තෝන්නන් පුරාවට කියෝයුගල් පාඩම් පත්සම්නිදා ලබා ලැබෙනවා. එන මාස දෙකක් පුරාවට මේක තියෙනවාද කියලා අහනවා. බලන්න පුළුවන් නවවෙනි මාසයේ දෙවෙනිදා ඉඳන් දහවෙනි මාසයේ 31 වෙනකොට සාමාන්‍ය මාස දෙකක් තියෙනවානේ. ඒ නිසා මේ ප්‍රකාශයත් හරි. එතකොට තුන්වෙනි එක ඉන්තෝන් ඉන්තෝනේසෙරෝ කංගේරල් තත්සම්නිදා. නෑනේ මේක අන්තර්ජාලයෙන් පාඩම් අහන එකක් ගැන නෑ. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. එතකොට හතරවෙනි එක චුමාරේ ඕජෝනේ සුවබී ඉස්සම්නිදා. චුමාරේ සතියන්තයේ ඕජෝනේ
උදේ සෝවී පාඩන් ඉස්සන්න එක ම සතියන්තය උදේ පාඩන් තියෙන එක වෙලාවක් දාල දෙන පාඩන් තියෙන වෙලාව ගැන සිකනිමජු හැම සතියම තොයෝවිල් ඔහු නෑ මේක පාඩන් තියෙන හවසන එනිසා මේ ප්‍රකාශයක් වැරදි මෛත්‍රී මේ බල සම්පූර්ණ කරගන්න ඇති කියලා. ඉතින් අපි ඊළඟ අභ්‍යාසයට යමු.